teacher, මම පොට්ටක් ඇස් කරා. පුතාට එහෙනම් මහන්සිත් ඇතිනි. මං ඔයාට රස බීම එකක් දෙන්නද බොන්න? හා. මොකෝ එහෙනම් ඒක තියෙන්නේ ඔන්න ශීතකරණේ. මෙන්න පුතේ. teacher මේක ඇත්තට සීතලයි. මේ ඇතුලේ තියෙන වතුර බින්දුද එළියට ඇවිල්ලා තියෙන්නේ. මේකෙමගේ නම ලියන්නත් පුළුවන්. ඇතුලේ තියෙන බීම නම් නෙමේ පුතේ මේ එළියේ වතුර බින්දු වගේ තියෙන්නේ. මං ඔයාට අද සරල පරීක්ෂණයක් කරලා පෙන්නන්නම්කෝ. මේ වීදුරුවේ මතු පිට තියෙන්නේ ජලයද එහෙම නැත්නම් බීම බින්දුද කියලා. එහෙනම් පුතේ ඒ සඳහා අපි සරල පරීක්ෂණයක් කරලා බලමු. පහවසර පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂය යටතේ ජලය තේමාවේ මේ පරීක්ෂණය තියෙනවා. අපි මේ පරීක්ෂණය සඳහා අවශ්‍ය වෙනවා ඇල් ජලය, වීදුරුවක්, අයිස් කැට, නිල් වතුර. මුලින්ම පුතේ අපි මේ වීදුරුවේ ඇතුල් පැත්තෙත් පිට පැත්තෙත් මොකුත් තියෙන හොඳ නැහැ. ඒ නිසා අපි මේ විදිහට මේ වීදුරුව හොඳින් පිසදා ගන්න ඕනේ. දැන් ඔන්න එහෙනම් මේ වීදුරුවේ පිටතවත් ඇතුළතවත් යම් කිසි දෙයක් මොකුත් ගැවිලා නැහැ. ඒ නිසා දැන් අපි මේකට ඇල් ජලය වත් කරනවා. අපි වතුර දානකොට පුතේ දාන්න ඕනි වීදුරුවෙන් අඩකට පමණයි. වීදුරුව පිරෙන්න වතුර දාන්නේ නැහැ. අපි නැවතත් මේ වීදුරුව හොඳින් පිසදා ගන්න ඕනි. ඊළඟට පුතේ අපි මේකට නිල් බින්දු කිහිපයක් දානවා. දැන් බලන්නකෝ ඔන්න වතුර ටික දැන් දම් පාට වුණා නේද? අපි ආයෙත් සැරයක් මේ වීදුරුව මේ විදිහට හොඳින් පිහදා ගමු. ඊළඟට පුතේ අපි මේකට අයිස් කැට කිහිපයක් දාගමු. දැන් අපි හොඳින් නිරීක්ෂණය කරමු මේ වීදුරුවේ මතු පිට යම් කිසි දෙයක් අපිට දකින්න ලැබෙයිද කියලා. දැන් බලන්න පුතේ මේ වීදුරුව දිහා. දැන් මේ වීදුරුවේ පිටත තෙතමනේ ඇති වෙලා කුඩා ජල බින්දු සැදිලා තියෙනවා. බලන්න මේ ජල බින්දු ක්‍රමයෙන් රූරා පහළට වැටෙනවා. මේ ජල බින්දු පුතේ අතට අරගෙන බැලුවොත් මේවා අවර්ණයි. අපි දන්නවා ජලයට පාටක් නැහැ අවර්ණයි කියලා. එහෙනම් පුතේ කොහොමද මේ වීදුරුවේ ජල බින්දු හැදුනේ? මේ වීදුරුවේ ඇතුලේ තිබ්බ නිල් පාට ජලය පහළට කාන්දුණා නම් මේ එන ජල බින්දු නිල් පාට වෙන්න ඕනේ නේද? එහෙනම් මේ ජල බින්දු නිල් පාටත් නැහැ, මේවා අවර්ණයි. එහෙනම් කොහොමද පුතේ මේ ජල බින්දු හැදුනේ? මේ ජල බින්දු හැදෙන්න හේතුව මොකක්ද? එහෙම වෙන්නේ පුතේ අපි මෙතන මේ ජලයට අයිස් කැට දැම්මනේ. අයිස් කැට කියන්නේ ඊටාම සීතල උෂ්ණත්වයේ අඩුම මට්ටමේ තියෙන දෙයක්.
එතකොට ජලයට දැම්මහම පුතේ ජලයේ තියෙන උෂ්ණත්වය අඩු වෙනවා. ජලයේ උෂ්ණත්වය අඩු වුනහම ඒ මේ අයිස් කැට නිසා ජලයේ සිසිල් වුනහම ඒ සිසිලස මේ වීදුරුවේ පිටත දක්වා පැතිරෙනවා. එතකොට මේ වීදුරුව මතු පිට ඇති වෙන තෙතමනයට මේ අපාවට වාතයේ තියෙන ජල බිඳු මේ වීදුරුවේ පිටත තැන්පත් වෙනවා. ඒ තැන්පත් වීමෙන් පසුව තමයි පුතේ මේ ජල බිඳු රූරා වීදුරුවේ පහළට වැටෙන්නේ. දැන් වීදුරුවෙන් පිටත මේ වගේ ජල බිඳු රූරා වැටුණා වගේම පුතේ අපිට තව දෙයක් නිරීක්ෂණය වෙනවා. මේ වීදුරුවේ තියෙන ජල මට්ටමත් වැඩි වෙලා තියෙනවා. එහෙම වෙන්නේ පුතේ අපි අර දාපු අයිස් කැට දියවීම නිසා. දැන් පුතාලගේ ශිෂ්‍යත්ව විභාගෙට මේ මෙවැනි පරීක්ෂණයක් ඇසුරින් ප්‍රශ්න අහන්න පුළුවන්. දැන් පුතාලට මතක ඇති මේ වාතයේ ජල වාෂ්ප තිබෙන බව සෙවීම සඳහා පරීක්ෂණයට අපි ගත්තා වීදුරුවක් ඊළඟට ජලය අයිස් කැට නිල් දියර. පුතාලට ගෙන් මම තව ඔන්න ප්‍රශ්නයකුත් අහනවා බලන්න ඔයාලට පුළුවන්ද කියලා. රූපයේ දැක්වෙන ආකාරයට වීදුරුවකට අයිස් කැට දමා ටික වේලාවකට පසු එහි ජල බිඳු දැකිය හැකි විය. ඊට හේතු වන්නේ ඔන්න පුතේ උත්තර තුනක් දීලා තියෙනවා. පළවෙනි උත්තරේ තමයි අයිස් කැට වලින් ජලය පිටතට කාන්දු වීමය. අපි දැක්ක පුතේ පරීක්ෂණය කරද්දී අයිස් කැට වලින් ජලය පිටතට කාන්දුනේ නැහැ. අයිස් කැට ජලයේ දිය වුණා විතරයි. ඊළඟට පුතේ දෙවෙනි උත්තරේ වීදුරුව තුල වූ ජලය පිටතට කාන්දු වීමය. වීදුරුව තුල ජලය පිටතට කාන්දු වුණා නම් පුතේ ඒ වීදුරුව දිගේ පහළට රූටා වැටුණ ජල බිඳු නිල් පාට වෙන්න ඕනි. නමුත් අපේ පරීක්ෂණයේදී ඒ ජල බිඳු අවර්ණයි. එහෙනම් වීදුරුව තුල තිබුණු නිල් දියරත් නෙමෙයි කාන්දු උනේ. තුන්වැනි උත්තරේ වායුගෝලයේ ඇති ජල වාෂ්ප තැන්පත් වීමය. නිවැරදි පිළිතුර වන්නේ එහෙනම් දැන් පුතාලා අපි හැමෝම දන්නවා වායුගෝලයේ තියෙන ජල වාෂ්ප තමයි මේ වීදුරුවේ මතුපිට තැන්පත් උනේ.